දසදපුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය सुप्रत पारधि अदत्न सत्य निवर्दिवगन दशत प्रधान पुअत्सार संग्रह सामगी प्रथम नवदान दोसे पुअत्थल श्रीलंका वट एर अमेरिका योजना वट इंदिया वे सहाय नुल बेनलाकुनु निशा बिस्वाल यापनी संचारेक विदेश रटवल अभियोग अतर तुर रटे संवर्धनया खंडव जनपति कियाई पाकिस्ताने हिटपु जनपतिट यलित अतिकरण वरेन्तुवाक् එළබෙන මාර්තු මාස පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවේදී ලංකාවට සහාය නොදීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. එන්ටීටීය සමග ගැටුම් පැවති අවසන් වකවානුවේදී සිදු බව කියන යුද අපරාධ ගැන ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසමින් ඇමරිකාව විසින් ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සලයේ 25 වෙනි සතිවාරයේට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉකුත් බදාදා දිල්ලිහි ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිත් මුණගැ සිටි වෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනෙන බවට ඉකුත් අඟහරුවාදා ඇමරිකාව විසින් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියා විදේශ අමාත්‍යවරයා පසුදින හමු වී ඇති බවයි. ඇමරිකාව විසින් ගෙනෙන එකී යෝජනාවට සහාය නොදෙන ලෙස එදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. किसी वितात इंदी विदेश अमात्यवरा इट निहंड प्रतिचार एक दाक्को आयती अतरम एकी गेटलुव अमरिकाव समग साकच्चा कर विसदगान नाले सिर्द विदेश अमती महाचार जीएल पीरिस महताट पवसायताई इरट माध्यवार ताकला एकी योजनाव संबांदें अवश्य वेला वेदी निवरदी तींदु अगान नबव हेतेम पवसायताई दे संदहान इदिरीदी पेवत्थीमिट नीमित इंदी पार्लिमेंतु मैतिवरने निसा इरट तमिल्नाडु प्रांत जनतावगे सहाय लबागेनीमे दुष्करतावेकट पालक कोंगस पक्षये मुहुण पायताईद विदेश माध्यवार ताकला මෙවන් වාතාවරණයක් තුල ශ්‍රී ලංකා රාජ්‍යයට සහාය ලබා දීමේ ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටින බව එම වාර්තා පෙන්වා දෙනවා. මේට පෙරද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සසිවාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ලබා දී තිබෙනවා. දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡා පැවැත්ුණා. එකොළු පිටියේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිවසේදී එහිදී උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා වී තිබෙනවා. සාකච්ඡාවෙන් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මාධ්‍ය නිදහස පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි. මේ අතර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වරිය ඊයේ දිනේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා පැවැත්වුවා. එහිදී ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර බලපෑම් පිටුපස මුදල් ඡන්ද සහ බලය යන සාධක ක්‍රියාත්මක වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රකාශය තමන් ඇමරිකාව ඉලක්ක කරගෙන සිදු කරන්නක් නොවන බවද ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුට යලි යුද්ධයක් අත්‍යවශ්‍ය නොවන බව විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ඇමරිකානු නියෝජිතයින් පෙර සූදානම් කරගත් න්‍යාය පත්‍රයකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළ බවයි. මෙහිදී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග ධනාත්මක සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ඇමරිකාව බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාව සංහිඳියාව කරා යන ගමන පිළිබඳව යම් යම් ගැටලු පවතින බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. සහකාර රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කළ ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවට පුද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවයි. විදේශ රටවල අභියෝගවලට මුහුණ දෙන අතරතුර රටේ සංවර්ධනයේද අඛණ්ඩව සිදු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අගලවත්ත පතිරාජ මහපීරවෙනි ඊයේ පැවති උත්සවයක් අමතමින්. මේ වන විට අභියෝග බහුල කාලයක් ගෙන බැති බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. අපි ඒ අභියෝගවලට මුහුණ දෙන ගමන් අපි මේ පළාත් දියුණු කරන්න මේ රට සංවර්ධනය කරන්න
පියවර ගන්නවා මහානායක හාමුදුරුවෝ ඇහුවම අපිට මේ පළාත මොනවද වෙන්නේ කියලා සංවර්ධනය ගැන රටේ ජනතාව ගැන සමාජ සේවය ගැන උන්වහන්සේ අපෙන් විමසීම අපිට මහත් ධෛර්යයක් ඒ මහානායක හාමුදුරුවෝ සමාජයට තියෙන තමන්ගේ පළාතට තියෙන තමන්ගේ දායකින්ට තියෙන හිතවත්කම ආදරය හා කරුණාව හේතු කොටගෙන එකයි අවශ්‍ය වෙන්නේ ඒ නිසා අපි ඔබ වහන්සේ කරගෙන යන මේ ශාසනික වැඩපිළිවෙල සමාජ සේවයට තව තවත් මේ මහානායක පදවියෙන් වඩ වඩාත් පළාතට රටට ජාතියට ආගමට බුදුදහමට මහා මෙහෙවරක් කරන්නට ඔබ වහන්සේට ශක්තිය වාසනාව නිරෝගීකම උදා වේවායි ප්‍රාර්ථනා කරමි. බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් නාම යෝජනා බාර දී නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. නාම යෝජනා බාර ගැනීම පසුගිය 30 වන දින ආරම්භ වූ අතර එය පෙබ්‍රවාරි මාස 6 වන දින දහවල් 12න් අවසන් වෙනවා. මේවන විට අදාළ පළාත් සභා දෙක සඳහා ස්වාධීන කණ්ඩායම් 20ක් අපමුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ සඳහන් කළේ ඊයේ දිනේ ස්වාධීන කණ්ඩායම් 10ක් අපමුදල් තැන්පත් කර ඇති බවයි. මේ අතර දේශපාලන පක්ෂද සිය ප්‍රචාරක කටයුතු මේවන විට පුරුළු කර තිබෙනවා. රත්නපුර පල්ලෙබෙද්ද ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක සැරසිලි කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ රැලියක් සඳහා අවශ්‍ය සැරසිලි කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට අදාළියම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. සිද්ධීන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ගොඩකවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ ගොඩකවල පොලිසිය විසින්. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් සමගින් හමුවෙමු. ඉන්දිය මුහුදේදී හසු වන ශ්‍රී ලාංකික දීවිරින් ගැන වග කියන්නේ නැහැ රජය කියයි. මහල ටෙස් දර්ශකයේ ඉහළට. විරාමෙන් අනතුරු බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරු යලිත් අවධානීය දේශීය පුවත් වෙත. පොක් සමුද්‍ර සන්ධියේ ඉන්දිය දීවර ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවේශයේ විෂමකාරී බව ඉන්දිය ಭಾರತೀಯ ජනතා පක්ෂය පවසනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුෂ්මිතා ස්වරාජ් ප්‍රකාශ කළේ දීවර ගැටලුව සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු මෙරට බලධාරීන් ඉටු කරන මෙති බවයි. ඒ සම්බන්ධයෙන් මන්මෝහන් සිං රජයේ බීරියාලියෙකු ලෙස කටයුතු කරන බවද සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කළා. මේ නිසා දීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියා ගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඍජුව සාකච්ඡා කළ යුතු බවද ඇය පෙන්වා දෙනවා. ඉන්දිය දීවරෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ප්‍රහාරයන්ට ලක් නොවීමට වග බලා ගන්නා බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇතයිද ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුෂ්මා ස්වරාජ් සඳහන් කළා. මේ අතර ශ්‍රී ලාංකික දීවර බෝට්ටු දෙකක් කාර්ය මණ්ඩලයේ නම දෙනෙකු සමග චෙන්නයි මුහුදු තීරයේදී ඉන්දිය වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවටගත් බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. පසුගිය බදාදා මැදියමේ මුහුන් අත්අඩංගුවට ගෙන ඇති නමුදු ඒ පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ ඊයේ දිනේදී. රාජ්කමල් නැමැති ඉන්දිය වෙරළාරක්ෂක යාත්‍රාව චෙන්නයි සිට නාවික සතුමුන් 38ක් ඈතින් වූ මුහුදු තීරයේදී ඔවුන් අත්අඩංගුවටගත් බව ඉන්දිය මාධ්‍ය සඳහන් කළා. මංගලා 2 සහ මංගලා 3 නැමැති මෙම දීවර යාත්‍රා චෙන්නයි වෙත රැගෙන ගොස් ඇති අතර ඒවායේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය එහි පොලිසිය වෙත බාර දී ඇති බවද සඳහන්. ඉන්දියාවේ නැගෙනහිර වෙරළාරක්ෂක බලකාය විසින් මෙවර විට ශ්‍රී ලාංකික දීවර බෝට්ටු 59ක් සහ දීවරයන් 308 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. කෙසේ නමුදු මෙම දීවරයන් රසක් පසුගියදා පැවති ඉන්දු ශ්‍රී ලංකා දීවර සාකච්ඡාවලට පෙරමුදා හැරුණා. මේ අතර මෙරට මුහුදු තීරයේ ආක්‍රමණය කළ ඉන්දිය දීවරයන් අත්අඩංගුවට ගනු ලැබුවේ දීවර ප්‍රජාවන් හි සාකච්ඡාවලට බාධාවක් සිදු කිරීමේ අරමුණින් නොවන බව නාවික හමුදාව අවධාරණය කළා. පසුගිය ජනවාරි 29 වනදා පොක් සමුදු සන්ධියේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු ඉන්දිය දීවරයන් 38 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එය දැන් ක්‍රියාත්මක වන සාකච්ඡාවලට බාධා පැමිණවීමක් ලෙස චෝදනා කළේ තමිල්නාඩු මහමැතිනි ජයලලිතා ජයරාම් විසින්. ඒ සම්බන්ධයෙන් ඇය ඉන්දියා ග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත ලිපියක්ද යොමු කර තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකික දේවරෙන් ඉන්දියාව විසින් අත්අඩංගුවට ගැනීම සාකච්ඡාවලට බලපාන ආකාරය ගැන හෙළිදරව් කර නැහැ. දකුණු සුඩානයේට ශ්‍රමිකයන් යැවීම සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසන්නේ දකුණු සුඩාන රජය සහ කැලිකරුවන් අතර පැවති ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් එරට ශ්‍රමිකයින් පිටත් කර හැරීම తాවකාලිකව නවතා තිබූ බවයි. මේවන විට දකුණු සුඩානයේ තුල සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමේ හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරට රැකියාව සඳහා යාමට හෙට සිට අවසර ලබා දෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් දකුණු සුඩානයේ යලිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවද කාර්යාංශය කියා සිටියා. දැනට අක්‍රීය වී තිබෙන නරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ පූර්ණ නිරීක්ෂණයකට භාජනය කිරීමට එහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින චීනයේ සීමෙක් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. එහි සභාපති ෂෑන් චූන් මහතා ඇතුළු සමාගමේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ උදෑසන විදුල්බල අමාත්‍යාංශයේදී ඇමතිනී පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මුණ ගැසුණා. අමාත්‍යංශ ලේකම් MMC ෆර්ඩිනන්ඩ් මහතා ප්‍රකාශ කළේ එහිදී සමාගමේ නිලධාරීන් බලාගාරයේ අක්‍රීය වීමේ වගකීම බාරගත් බවයි. මේ සඳහා මෙරට ඉංජිනේරුවන්ගෙන්ද දායකත්වය ලබා ගැනීමටත් ශ්‍රේෂ්ඨයේ විශේෂඥයන් මෙරට ගෙන්වා බලාගාරයේ පරීක්ෂාවට ලක් කිරීමටත් සීමෙක් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. අවස්ථා කිහිපයකදී අක්‍රීය වූ නරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය චීන ණය ආධාර මත ඉදිවුවක්. මේ වන විට එහි පළමු අධිරේ ඉදිකිරීම අවසන් කර එමගින් ජනනය වන විදුලි ප්‍රධාන පද්ධතියට එක් කර තිබෙනවා. එහෙත් පසුගියදා එය අක්‍රීය වූයේ බලාගාරයේ කන්ඩෙන්සරයක ඇති වූ දෝෂයක් හේතුවෙන්. මේ නිසා බලාගාරයේ කටයුතු తాවකාලිකව අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළේ අදාළ දෝෂය නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමේ අරමුණින්. ඒ සඳහා මේ වන විට ඉන්දියා විශේෂඥින් පිරිසක් බලාගාරයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් සිදු කරන පුළුල් විමර්ශනයකින් අනතුරුව විදුලිබලයේ නිපදවීම සඳහා බලාගාරය යථාතත්වයට පත් කරන බවට ඊයේ පැවති සාකච්ඡාවේදී සීමෙක් සමාගම එකඟතාවය පළ කළ බව විදුලිබල අමාත්‍යංශ ලේකම් MMC ෆර්ඩිනන්ඩ් මහතා කියා සිටියා. කෙසේ වෙතත් විදුලි ඉංජිනේරු සංගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ බලාගාරයේ කටයුතු අඩපණ වී තිබී දැයි ඒ භාරව කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා මේ වන විට විදේශ සංචාරයකට එක්ව සිටින බවයි. ඔහු නොමැති වීම බලාගාරයේ කඩනමින් පණ ගැන්වීමේ කටයුතු වලට බාධාවක් වී ඇති බවද ඔහු සඳහන් කළා. එහෙත් විදුල්බල අමාත්‍යංශයේ ලේකම් MNC ෆර්ඩිනන්ඩ් මහතා ප්‍රකාශ කළේ මෙම ගල්ලංගුරු බලාගාරයේ කටයුතු බිඳ නොවැටි පවත්වාගෙන යාමේ වගකීම විදුල්බල මණ්ඩලය විසින් දැරිය යුතු බවයි. जानक प्रणांदु महता सदहान कले सिय गैटलु वल्ट विसुंदुम लबादीमत दुम्रिय बलदारींट सथीक खाल्याक लबादिन बवाई බලධාරීන් ගැටළු වලට විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් ලබන සතිය තුල පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ගැටු ප්‍රශ්නේ විසඳන බවට පොරොන්දුවක් දුන්නා ලිඛිතව. නමුත් මේ වෙනකන් අපිට ඒ පොරොන්දුව ඉෂ්ට කළේ නැහැ. සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අමාත්‍යංශයේ උපදේශකවරයෙකු හැටියට පත් වෙලා ඉන්න පුද්ගලයේ දිගින් දිගටම දෙපාර්තමේන්තුවේ පරිපාලනයට ඇඟිලි ගැසෙමින් විනය පවත්වාගෙන යන්න බැරි ලෙස කටයුතු කරගෙන යනවා. එහෙම කියොත් දුම්රිය දෙපාර්තමේන්තුව අපිට කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මේ දේවල් වලට විරුද්ධව අපි දින 7ක් ඇතුළත වැඩ වර්ජනයක් කරනවා. මේකට දුම්රිය ධාවරණයට ඍජුවම සම්බන්ධ සියලුම කොටස් මේ පාර සම්බන්ධ වෙලා තියෙනවා. වහම ක්‍රියාත්මක වන පරිදි සියලුම ලංකා සතුසු අලෙවි සෙල් පරීක්ෂා කර එහි තත්ත්වය පිළිබඳව සුවබල්න ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකා සතුසු සභාපතිවරයාට නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයා පවසා ඇත්තේ ඒ සඳහා වෙනමම කණ්ඩායමක් යොදවා ගන්නා ලෙසයි. පිටිගල ලංකා සතුස අලිවිසල ඊයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. සම්පකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ පැවසුවේ එම අලිවිසල ඉතා අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති බවයි. එහි ඇතැම් භාණ්ඩද නිසි පරිදි පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කර නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කළා. එෙහිදී අමාත්‍යවරයා ලංකා සතුස සභාපති නලින් ප්‍රනාන්දු මහතාට නියෝග කර ඇත්තේ පෞද්ගලිකවම ලංකා සත්ස අලෙවි සැල් පිළිබඳව සොයා බලන ලෙසයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවිනපුරා ඊයේ දිනේ තුල ආහාර පරිහරණ ස්ථාන 7123ක් පරීක්ෂා කර තිබෙනවා. එෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ සහ අලෙවි කළ ගබඩා කළ හා ප්‍රවාහණය කළ ස්ථාන 852ක් හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියා. දිවිනපුරා අද දිනේද ආහාර පරිහරණ ස්ථාන වැටලීම් සිදු කරන බව එහි ප්‍රධාන ලේකම් CS මුතුකුඩ මහතා සඳහන් කළා. හමුදා සෙබළුන් පිරිසක් මහවැය රක්ෂිතයේ ගස් කැපීම පිළිබඳව සොයා බැලීම සඳහා මූලික පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා. වැලිකන්ද බොරවැව යුද හමුදා කඳුරේ සෙබළුන් පිරිසක් මහවැය රක්ෂිතයේ තේකදව කපමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් පසුගිය 29 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් දෙහිඅත්ත කණ්ඩියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. යුද හමුදාව ප්‍රකාශ කළේ යුද හමුදා ප්‍රතිවරයාගේ නියෝගයකට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙම මූලික පරීක්ෂණ මණ්ඩලය පත් කර ඇති බවයි. ඊට අමතරව වැලිකන්ද බොරවැය යුද හමුදා කඳ උරේ අනඳන නිලධාරීවරයාද වහාම ක්‍රියාත්මක වන පරිදි එම තන්තුරෙන් ඉවත් කර ඇති බව යුද හමුදාව සඳහන් කළා. සූදානම් යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් අනතුරුව දවසේ විදේශ පුවත් වෙත අවධානය. විරාමෙන් අනතුරුව දැන් අවධානය දවසේ විදේශ පුවත් වෙත පාකිස්තානයේ හිටපු ජනාධිපති ෆර්වෙස් මුෂාරෆ්ට එරට අධිකරණය මගින් ඊයේ යලිත් වරෙන්තු නිකුත් කර තිබෙනවා. එමගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට ඔහු කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා. දේශද්‍රෝහි චෝදනා මත පැවැත්වෙන නඩු විභාගයක් සඳහා යන අතරතුර පසුගිය ජනවාරි දෙවනදා ඔහු රෝගාතුර වූ අතර එතැන් සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පාකිස්තානයේ හමුදා පාලකයන් අතුරින් දේශද්‍රෝහි චෝදනා මත නඩු විභාගයකට ලක් කරන ප්‍රථම නායකයා වන්නේ පර්වේෂ් මුෂාරෆ්. වර්ධකරුව වුවොත් ඔහුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරඳනුවම් නියම විය හැකියි. ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ගොවිපලක් මතට අනපේක්ෂිත ලෙස විශාල ගල් පර්වතයක් පෙරළී ගොස් තිබෙනවා. එය පෙරළී ඇති ගොවිපල ආසන්නයේ පිහිටි කන්දක සිටයි. එම ගල් කැබැල්ල ගොවිපලෙහි පොළව හාරාගෙන පැමිණ ඇති අතර ගොවිපලේ නිවසනයේ අසලදී එය අවහිර වී තිබෙනවා. කෙසේ වෙතත් තින් ගොඩනැගිලි කිහිපයකට මෙන්ම ගොවිපලටද හානි සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඕස්ට්‍රේලියාවේ මහබාධක කොරල් පරය ගල්ලඟුරු අපනයනය කිරීමේ වරායක් ඉදිකිරීම සඳහා හැරීමට රට රජයේ අනුමැතිය ලබා දී තිබෙනවා. මහබාධක කොරල් පරය සැලකෙන්නේ ලෝ විශාලතම සජීවී කොරල් පරය ලෙසයි. මෙලෙස කොරල් පරය හරහා වරාය ඉදිකරන්නේ කුයින්ස්ලන්ත ප්‍රාන්තයේ ඇබට් තුඩුව ආසන්නයෙන්. කෙසේ නමුත් මෙමගින් සජීවී කොරල් පරයට විෂ එක්විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවනවා. මැඩගස්කරයේ විසෙන ඉතා දුර්ලභ උරගීන් සහ උබේ ජීවීන් සිය ගණක් දකුණු අප්‍රිකාවේ ජොහනස්බර්ග් ගුවන්තොටුපළ තුළ මරණයට පත්ව සිටින බව වාර්තා වනවා. කටුසන් හූනන් සහ ගෙම්බන් ඇතුළු සතුන් 1600ක් හමු වී තිබෙන්නේ අමරිකාවේ සත්ව සාප්පුවලට යැවීම පිණිස සකස් කොට තිබුණු පෙට්ටි දෙකක අතුරා තිබියදී. උතුරු ඇමරිකාවේ පවතින අධික සීතල හේතුවෙන් එම සතුන් ප්‍රවාහණය කිරීම පමා වී ඇති බව සඳහන්. ඒ අතරතුර දින 5කට අධික කාලයක් එම සතුන්ට ආහාරෝ ජලය ලබා දී නැති බව විශ්වාස කෙරෙනවා. එම සතුන් ප්‍රවාහණය කිරීම සඳහා අදාළ සමාගම සතුව බලපත්‍රයක් තිබෙන නමුත් සතුන්ට කුරිරු වීමේ චෝදනා යටතේ සමාගමට එරෙහිව නඩු පෙරවීම පිළිබඳව සත්ව හිමිකම් සංවිධානවල අවධානය යොමු වී ඇතැයි විදේශ වාර්තා සඳහන් කළා. අදට නියමිත කෙළිබීමේ පුවත් මෙවරමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා අතරතුර. ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය එක්ව ජගත් ක්‍රිකට් කවුන්සිලයට ගෙන නව කෙටුම් පතට සහාය දීම පිළිබඳව ලබන සඳුදා තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ එහි පැවති විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බවයි. මේ වන විට රටවල් පහක් නව කිටුම් පතට සහාය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් බලධාරීන්ගේ තීරණය කිටුම් පත සම්මත වීම සඳහා බෙහෙවින් බලපානවා. බංග්ලාදේශය සමග මීර්පූර්හි පැවති පළමු ටෙස්ට් තරගයේදී නොදෙවි ලකුණු 203ක් රැස් කළ මහලජා වර්ධන ICC ටෙස්ට් පිතිකරු දර්ශකයේ ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව මහලට හිමි වත්තේ ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ 13 වන ස්ථානයයි. එහි දොළොස්වන ස්ථානයේ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිම වී තිබෙනවා. බංග්ලාදේශයේ පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ කෞශල්‍ය සිල්වා දර්ශකයේ ස්ථාන 12ක් ඉදිරියට පැමිණ ඇති අතර එහිදී තම මංගල ශතකයේ රැස් කළ කීත්‍රුවන් විතානගේ ස්ථාන 52ක් ඉදිරියට පැමිණ මුල් පිතිකරුවන් 100 දෙනා අතරට එක් වී සිටිනවා. පන්දුවෙන් දස්කම් දැක්වූ ශමින් දේරංග ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 8ක් ඉදිරියට පැමිණ 33 වන ස්ථානයට නම් කර ඇති අතර සුරංග ලක්මාල් දර්ශකයේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණියා. ජාතික සංචිතවල ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා දින පොත පවත්වාගෙන යාම අනිවාර්ය කර තිබෙන බව ක්‍රීඩා වෛද්‍ය ආයතනය පවසනවා. ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා පරිසාද මට්ටම, ශාරීරික යෝග්‍යතාවය, පෝෂණ සම්බර්තාවය සහ මානසික වර්ධනය වැඩි කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරගත් බවයි. ලබා ගන්නා අධිපෝෂණ නිර්දේශිත ඖෂධ සහ ආහාර වර්ග මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවන තොරතුරු සියල්ල ඔවුන්ගේ ක්‍රීඩා දින පොතෙහි ඇතුළත් විය යුතුයි. එමකින් තහනම් උත්තේජක භාවිතයේද වැළක්වෙන බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.
අදවසේ ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය වෙතයි මේ විරාමයේ නනතුරු අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකාවේ රුපියල්ට සාපේක්ෂව අදවසේ ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය දැන් සමගින් අදට නිමිත දස්ත ප්‍රධාන පුවත් සාරසංග්‍රහය මිනිමාට පත්වනවා මීලක හමුවීම දසත උදෑසන පුවත් ප්‍රකාශයේ සමගින් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය ඔබ සැමට ජයශ්‍රී දසත පුවත් ඔබ වෙත ගෙනාවේ හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුවට හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය